ඔන්න අදත් මම ගෙනත් තියෙන්නේ ආදරණීය ලස්සන කෙටි කතාවක්. අද කතාව තමයි ඩිවෝස් විවාහය. එහෙනම් අපි ඉක්මනින් යමු කතාවට. මේක ලස්සන කෙටි කතාවක්. අහලමට ඔයාලගේ අදහස් කියන්න ඕනේ. හයි ළමයි, අද කතාව වොයිස් කරලා තියෙනවා. කැමතියට අනගම කතාව බලන්න පුළුවන්, අකමැතියට සන්දේ අඩු කරලා බලන්න පුළුවන්. අඩුපාඩු ඇති සමාවෙන්න එහෙම වුණත් මට ඔයාව හම්බ වෙන්න ඇත්තේ පෙර පිනකට වෙන්න ඇති. ඇයි එහෙම කියන්නේ? මගේ ජීවිතේ මම සතුටින්ම හිටියේ ඔයා හම්බුණාට පස්සේ. ඔයා ඇයි මං වගේ බැඳලා ඩිවෝස් වෙන කෙනෙකුට කැමති වුණේ? අනේ මන්දා, මිනිස්සු හිතන පතන විදිය වෙනස් කළොත් මේ ලෝකෙ ගොඩක් ලස්සන වෙයි. ඒ කියන්නේ නෑ ඉතින්, බැඳලා ඩිවෝස් වෙලා කිව්වම සමහර මිනිස්සු හිනා වෙනවා, තව සමහරු පිළිකුල් කරනවා, කතා හදනවා, ඒ වගේ දේවල් තියෙනවනේ. තරු දිනේ බෝමලුවේ ඉඳගෙන මිනුකගේ ඇස්වලට එබුණා. ඒ ඇස්වල පිටාර ගලන තරම් ආතරයක් තරු දිනේ දැක්කා. මිනුක ශාක්‍යකෙන් ඩිවෝස් වෙලා දැනට මාස 8ක්. ඒ මාස 8 ඇතුලේ මිනුකට තරු දිනේ ගොඩාක් ලං වුණා. එකම ඔෆිස් එකේ වැඩ කරන තරු දිනේ මිනුකගේ හැම දෙයක්ම දැනගෙන ආතරය කළේ ඩිවෝස් එක ප්‍රශ්නයක් නොවුන නිසා. මොනවද ප්‍රාර්ථනා කළේ? ප්‍රාර්ථනා කියන්න හොඳ නෑ. කමක් නෑ, මට කියන්න. මම ප්‍රාර්ථනා කළේ මේ අත හැමදාම මගේ අත් දෙක මැදින් තියෙන්න කියලා. ලොකුවට නැතත් පවුල් දෙකේ මැදිහත් වීම මැද මිනුක තරුගේ අත ගත්තා. ජීවිතේ ලස්සනම කාලේ ඉක්මනින් ගෙවිලා යනවා වගේ හැඟීමක් තරු දිනීට දැනුණා. තරු, මට අද නම් ටිකක් එන්න රෑවි. ඒ ඇයි? අද නිර්වාණ එක්ක තලවතුගොඩ ලෑන්ඩ් එකක් බලන්න යනවා. අනේ මොකද මොකද, මම ඉක්මනට එන්නම්. මාත් වැඩට ගියා නම් මමත් එනවනේ ඔය ගමනට. ඉඩම් බලන්න යන්න ඇවිත් තමයි මාව අල්ලගත්තේ. මිනුක ඇහැක් ගහලා කියද්දි කෙල්ල මිනුකගේ රැවුලෙන් ඇද්දා. ඌ ඉරිතෙනවා. අල්ලගන්නම වැඩේ මට. හරි හරි, මේ මට පරක්කු වෙනවා. මම එනකම් පරිස්සමෙන් ඉන්න හොඳද? තරු දිනේ මිනුකගේ කකුල් දෙක අල්ලලා වැඳලා යන දිහා බලාගෙන හිටියා. මිනුකගේ ශාක්‍යගේ වෙන්වීම අතර හිටියේ ශාක්‍යගේ දෙමව්පියෝ. පහු වෙනකොට ශාක්‍ය මිනුකට හොරෙන් තව සම්බන්ධයක් තියාගෙන ඉඳලා දෙන්නගෙම කැමැත්තට ඩිවෝස් වුණාට ඒ කාලේ මිනුක ශාක්‍ය නිසා සෑහෙන්න මානසිකව පැටුණා. ඒ හැම වෙලාවෙම තරු දිනේ කරේ මිනුකට හයියක් වෙන එක. අඩෝ, පොඩ්ඩක් නතර කරහන්. ශාක්‍ය නේද බං? ඔව් බං, මම ගිහින් කතා කරන්නද? පිස්සුද බං? ඔබ දැන් වැදලා කියලා අමතක කරන්න එපා. එහෙම දෙයකට නෙමෙයි බං කතා කරන්න හැදුවේ, ඩිවෝස් එකෙන් පස්සේ දැක්කේ අදමයි. අනේ මන්ද, ඉක්මනින් කරන දෙයක් කරපන්. හැබැයි අරකී දැනගත්තොත් මටත් ඉන්න බැරි වෙයි. මිනුකගේ හිත ගැස්සුණා ශාක්‍යව දැකලා. ශාක්‍ය? මිනුක? සෑහෙන්න කාලෙකින් මිනුකගේ පපුව නතර වුණා. ඉස්සර පණ අරන් ආතරේ කරපු කෙල්ල කොණ්ඩෙ කොටට කපලා කලර් කරලා ටැටු එකකුත් ගහලා එක තප්පරයක් ඇතුලේ මිනුක ගොඩක් දේ නිරීක්ෂණය කළා. ඔයානම් හිටියා වගේමයි මිනුක. ඉතින් කොහෙද මේ යන්නේ? තලවතුගොඩ ගිහින් එන්න යනවා. අපිත් යන්නේ හෙට තමයි. ජම්මු එන්න මම ගිහින් දාන්නම්. වයිෆ් කැමති වෙයිද? ආ, ඔයා එන්නකෝ. ශාක්‍ය තරු දිනේව මතක් කරනකම් මිනුකට ඒ ගැන ගානක් වුණේ නෑ. කාර් එක පැත්තට එන චෝඩුව දැකලා නිර්වාන් ඔළුවේ අත ගහගත්තා. හෙලෝ නිර්වාන්, කොහොමද? හොඳයි ශාක්‍ය. ශාක්‍යටත් හොඳයි වගේ. ගොඩක් හොඳයි. මිනුක පිටිපස්සෙන් නැක්කේ ශාක්‍ය එක්ක ගොඩක් දේවල් කතා කරන්න ඕන නිසා. කෝ දැන් හස්බන්ඩ්? එයා ගියා. ඒ කියන්නේ? එයා මට කිසිම නිදහසක් දෙන්නේ නෑ මිනුක. නිදහස හොයාගෙන නේද ගියේ? මට ඔයා වගේ කෙනෙක් ආයේ මුණ ගැහෙන එකක් නෑ මිනුක. මිනුක අහක බලාගෙන හිටියේ මිනුකගේ හිත මිනුකටවත් මෙල්ල නැතිකොට. ඔයා නම් බැඳලා සතුටින් ඉන්නවා කියලා ආරංචියි.
මිනුක ගොළු වුණා. ශාක්‍යට තරම් තරු දිනේට මිනුක කවදාවත් ආතරේ කරලා නැහැ. ඔය ඉස්සරහෙන් නතර කරන්න. ශාක්‍ය කියද්දි මිනුකට හිතුනේ තව ටිකක් දුර යමු කියන්න. ඒත් මිනුක කට වහගෙන වාහනේ බැහැර යන ශාක්‍ය දිහා බලාගෙන හිටියා. මිනුක කාලෙකට කලින් ඩිලීට් කරපු නම්බර් එක මතකෙන් ඩයල් කළා. ශාක්‍ය ආපහු හැරිලා බැලුවේ මිනුකගේ ෆෝන් නම්බර් එකෙන් කෝල් එකක් එනවා දැකපු නිසා. ඔයා කාලේ ඉවරද? ඔව්තරු කන්න බෑ. මොකද මහන්සිද? ටිකක්. මිනුකගේ හිත ඇතුලෙන් අසංවරයි. තරු දිනේ මිනුකගේ ඔළුව හිමීට මසාජ් කරන්න පටන් ගත්තා. මිනුක හැස් පියා ගන්න වාරයක් පාසා ශාක්‍යව මතක් වෙනවා. මිනුක වෙනත වගේ නෙමෙයි කියලා තරු දිනේගේ හිත කියන්න ගත්තා. ඒත් තරු දිනේ හීනකින්වත් මිනුකගේ වෙනසක් බලාපොරොත්තුන්නේ වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරා. මිනුක කෝල් එකක්. කට් කළා දාන්න, හෙට ගන්න. කවුද ඒ? අද බලන්න ගිය ලෑන්ඩ් එකේ අයිතිකාරයෙක්. ශාක්‍යගේ කෝල් එක මිනුකව නොසන්සුන් කළා. ඔයා ප්‍රශ්නෙකද? නෑතරු ඔළුව රිදෙනවා. මහන්සියට වෙන්නේ නැති අපි යමු නිදා ගන්න එහෙනම්. මාත් මේ කියන්න හැදුවේ නිදියමු කියලා. මිනුක මොකක් හරි ප්‍රශ්නෙක කියලා තරු දිනේට දැනුණත් එයා ඒක ඇඟෙව්වේ නෑ. තරු දිනේගේ ජීවිතේ වෙනස් කරපු දවසක් ඇතා. ජීවිතේ පතපු විදිහට ලැබෙද්දී කාට වුණත් දැනෙන්න කියන්න බැරි තරම් සතුටක්. මිනුක එදා රෑ එනකම් තරු දිනේ බලාගෙන හිටියා. මිනුක එන මගට ගිහින් තරු දිනේ මිනුකගේ අතේ ඇල්ලුණා. මොකද තරුමේ? එන්නකෝ වඩක් කියන්න තියෙනවා. මොකද්ද? ඔයා ගිහින් බොස් එකක් දාගෙන එන්නකෝ. මෙහෙම කියන්න බෑ. ඉන්නකෝ. මිනුක රෙදි ටික ගලවලා සෝදන්න දාලා බාත්රූම් එකට උනා. තරු දිනේ ප්‍රෙග්නට් ස්ක්‍රිප්ට් එක අරන් මිනුක එනකම් බලාගෙන හිටියේ තේ එක හදලා. සෝදන්න ආපු කලිසමේ තිබුණු පර්ස් එක තරු දිනේ නිකමට බැලුවා. තරු දිනේ එක පාරම උඩ ගියේ කොන්ඩම් පැකට් එකක් දැකලා. ඒක එළියට ගත්ත තරු දිනේ දැක්කේ පැකට් එක කැඩුවට පාවිච්චි නොකරපු කොන්ඩම් එකක්. මොකද්ද දැන් කියන්න තියෙනව කිව්වේ? මොකද්ද මේ? අපෝ බබා බලන්නකෝ, අද අරූගේ බර්ත්ඩේ එක. ඒකට මුම් පුම්බන් අරන් ඇවිත් පර්ස් එකට දාලා. මම බය වුණා. දැන් මොකද්ද කියන්න තියෙන්නේ? ඇස් දෙක වහගන්නකෝ. හරි. තරු දිනේ ස්ට්‍රිප් එක මිනුකගේ අතෙන් තිබ්බා. දෙයනේ, මම තාත්ත කෙනෙක් වෙන්න යනවද? ඒ සතුටට මිනුකගේ ඇස්වල කඳුළු පිරුණා. ඒත් එක්කම මතක් වුණේ අද දවල් ඔෆිස් එකෙන් පිට ශාක්‍යව හම්බුන විදිය. මට ඉස්සර වගේ ඔයත් එක්ක ටිකක් තනි වෙලා ඉන්න ඕනේ. ඒත් ශාක්‍යගේ සෙක්සි ලුක් එක නිසාම මිනුක දෙපාරක් නොහිත රූම් එකක් අරන් ශාක්‍යත් එක්ක ගියේ හිතේ උපන් ආසාවටම. අපිට එකට ඉන්න තිබ්බ මොන දේ වුණත් ශාක්‍ය කාලෙකින් නොලැබුණු මිනුකගේ උණුහුමට ගොලි වෙනකොට මිනුකට මොකක් හරි හේතුවකට තරු දිනීම මතක් වුණා. පාඩුවේ ඉන්න දීපං ගෑණියේ, මම දැන් වගකීම් තියෙන මිනිහෙක්. මොනවද මිනුක කියන්නේ? මාව රූම් ගානේ අරන් යනකොට ඕවා කිව්වේ නෑනේ. ශාක්‍ය, ඒ හැමදේම උනේ උඹගේ ඌමනාවට. එතකොට ඒ ළමයා විතරද තමුසගේ? ඔව්. එතකොට මගේ ළමයා කාගේද? මම දන්නේ. ශාක්‍ය කරන්නේ මිනුකගේ පවුල කඩන්න හදන එක. මිනුකගේ සතුට බලාගෙන ඉන්න බැරි තැන ශාක්‍ය කරේ තරු දිනේට රිදෙන විදිහට වැඩ කරන එක. මිනුකට තේරුම් යනකොට පරක්කු වැඩි. ශාක්‍යත් මිනුකගෙන් අම්ම කෙනෙක් වෙන්න යනවා. මට ආයේ වද දෙන්න එපා, මම යනවා. ලෑස්ති වෙන ඔය ළමයව නැති කරන්න. මිනුක ශාක්‍යට තර්ජනය කරලා එතනින් යන්න ගියා. තරු දිනේ කන්නාස කෑම ටිකක් මගෙන් ගත්ත මිනුක කල්පනා කළේ මේ ප්‍රශ්නෙට කොහොමද මූණ දෙන්නේ කියලා. මොකද මේ කලින්ම දැන් තරු දිනේගේ බඩ ගොඩක් ලොකු වෙලා පැටියා ඉටිගමන් දඟලනකොට තරු දිනේට ඕනේ වුණේ පැටියාව ඉක්මනින් දුරට ගන්න. නිකම් බබා මට ඔයාව මතක් වුණා.
ෂර්ට් එකේ තියෙන ලිප්ස්ටික් මාක් එක එහෙම පිටින්ම තරදිණී දැක්කා. ටික කෙස්කස් දෙක තුනක් ෂර්ට් එකේ පිට පුරා. හුරු පුරුදු ගෑනු සුවඳක් තරදිණීට දැනුණා. මිනුකගේ පහුගිය හැසිරීම එක්ක තරදිණීට සැක හිතුණා. මිනුක, තරදිණී අඬන්න මගේ. ඔයාගේ දරුවට අත තියලා කියන්න ඔයා මට වංචාවක් කරන්නේ නැහැ කියලා. තරදිණී මිනුකගේ අත අරන් බඩ උඩින් තියාගෙන කියද්දී මිනුක අත අයින් කරලා තරදිණීව පපුවට තුරුල් කරගෙන සමාව ඉල්ලලා ඇඬුවා. උන හැමදේම විනාඩි ගානකින් කියලා ඉවර කරද්දී තරදිණී ඔළුව අල්ලගෙන පුටුවට පාත් වුණා. දරුවෙක් නැතිකරන එක පවක් මිනුක, මම යන්නම්. මට මේ පැටිය ඇති ජීවත් වෙන්න. ඔයා ඔයාගේ කලින් වයිෆ් එක්ක ඉන්න. ඔයාට පිස්සුද? මගේ නෙමෙයි ඒ ළමයා. මට විශ්වාසයි. මිනුක, මාව ඔයා එක්ක යන්න හෙට. ප්ලීස් ඒ දේ විතරක් කරන්න. මිනුක මොකුත් නොකිය තරදිණී කියන දේ කළා. ඒත් ශාක්‍යගේ අලුත් ගෙදර ඇඩ්‍රස් එක මිනුක දැනගෙන හිටියේ නෑ. පාරයින වාහනේ නතර කරලා ශාක්‍යට කෝල් එකක් ගන්න යනකොට වාහනේ පහු කරගෙන තවත් කාගෙද අතක එල්ලිලා යන ශාක්‍යව මිනුක දැක්කා. ශාක්‍ය? ශාක්‍ය කවුද මේ? මම දන්නේ. මොකක්? මගේ ජීවිතේ විනාශ කරන්න ආපු බැල්ලි. මිනුක, ඕක නතර කරන්න. තරදිණී ලොකු බඩත් උස්සගෙන ගිහින් මිනුකව නතර කරා. ඒ වෙනකොට ශාක්‍ය හිටියේ ශාක්‍යගේ අලුත් පෙම්වතා එක්ක. මොකද්ද මෙතන වෙන්නේ? ටිරන්ට මුකුත් හිතාගන්න බැරුව අහද්දී මිනුක කතා කරන්න පටන් ගත්තා. මම තමයි ශාක්‍යගේ කලින් හස්බන්ඩ්. මෙයා මට කියලා තියෙනවා. එතකොට අද ඇයි මේ? ශාක්‍ය, ඔයත් ගෑණියෙක් මමත් ගෑණියෙක්. මට ඇත්ත කියන්න, ඔය බඩේ ඉන්න දරුව කාගේද? මේ දරුව මගේ. අපි මැරි කරලා ඉන්නේ. එතකොට උඹ මට කියපු හැමදේම බොරු. ඇයි ඔයා ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදන්නේ ශාක්‍ය? මචං, මේකයි. මේ කිව්ව මට දැන් කාලෙකට කලින් හම්බුණා. මට කිව්වේ අපි ඩිවෝස් වුණාට පස්සේ ආයේ මැරි කරන්න හිතුවේ නෑ කියලා. මැරි කරන්න හිටපු කෙනා දාලා ගියා කියලා. මාව පිස්සෙක් කරලා මගේ අවධානය අනුකම්පාව අරන් මාත් එක්ක නිදියලා මගෙන් ප්‍රයෝජන අරන් මගේ මේ රත්තරන් කෙල්ලට දුකක් දෙන්න හැදුවේ මේකි. එයාට විතරක් වැරද්දක් කියන්න එපා මිනුක. මොකද ඔයා පොඩි එකෙක් නෙමෙයිනේ රවට්ටන්න තරම්. ඔයා මොලේ පාවිච්චි කරා නම් මෙහෙම වෙන්නේ නෑ. මට සමාවෙන්න තරදිනේ. මගෙන් උන වැරද්ද මම පිළිගන්නවා. මට සමාවෙන්න. ආයි කවදාවත් එහෙම කරන්නේ නෑ. ශාක්‍ය තාමත් නිහඬයි. ටිරාන් කේන්තිය පාලනය කරගෙන තරදිනී ළඟට ගියා. නංගි, අර ජරා ගෑණි මෙනුවෙන් මට සමාවෙන්න. තරදිනී හිටගෙන ඉන්න අමාරු නිසා කාර් එකට නගින්න හදනකොට ශාක්‍යවිත් තරදිනීව නතර කරා. මට සමාවෙන්න. මට දැන් තමයි තේරෙන්නේ මම කරපු දේ වැරදි කියලා. මිනුක සතුටින් ඉද්දි ඇත්තටම මට ඉරිසියා හිතුණා. ආයේ මගෙන් කවදාවත් ඔයාට ඒ වැරද්ද වෙන්නේ නැහැ. මට සමාවෙන්න. මිනුක එන අතරේ වාහනේ මග නතර කරා. තරදිණී අහක බලාගෙන කල්පනා කරනවා. ඉවසන තරමට සැනසීමක් තියේ. පළවෙනි වතාවට තරදිණී මිනුකට සමාව දුන්නා. විශ්වාසය ආදරය නිසාම. ආයේ මගෙන් කවදාවත් ඔයාටවත් අපේ පැටියටවත් වැරද්දක් වෙන්නේ නැහැ. ප්‍රොමිස්.